the rule a simple present tense rule 2 yang kata karna tapi kulan kata karna rule 2 වලදී very special kata karna මෙන්න මෙයාලත් එක්ක නෙමෙයි හේතුව මෙයාලට තමයි effect එක එන්නේ ආවදන්නවා rule 1 එකේදී අපි කරා she he it dog එදී අපි අකට s එකක් දාම මතකද මෙන්න මෙහෙම s එකක් verb එකක් අකට දානවා හැබැයි මේකෙදී rule 2 එකේදී වෙන්නේ මෙහෙම s එකක් දැම්මොත් වැරදි වෙන්න මේවා एक वचन हो, मैं teacher, dog, eat, she eat, मैं वाके एक वचन होते हैं मत, क्रियापदे आगट, वे ना मैं वाके वचन ये दूँ, एक याने, o ये ना वचन ये दूँ, s h ये ना वासन वचन ये दूँ, c h ये ना वाला क्रियापदे आगट, x ये ना वाला, अब इधर s दान दे, अन्य वाले मापी आगट दान होना, e s एक तो कराना Benama ES itu karena benama sabda benasuna kata karena ES dadi do kianne does benama he does go kianne goes benama he goes he wash kianne he washes he catch kianne catches teach kianne teaches fix kianne fixes kiala ini mana tema itu එහෙනම් ඔයාලට වාක්‍ය හදාගන්න පුළුවන් මෙයාලත් එක්ක ඔයාලට දෙන්න මේ ටික මොනවා වාක්‍ය හදාගන්න යන්න පුළුවන් මේ ඔක්කොත් එක්කම මේ වාක්‍ය ඔයාලට හදාගන්න යන්න පුළුවන් ඒ වගේම තමයි මෙයාත් එක්කත් ඔයාලට මේ වාක්‍ය ටිකම හදාගන්න යන්න පුළුවන් she does she does watches catches teaches මේ මොඩ වෙනකම් වාක්‍ය හදාගන්න පුළුවන් ප්‍රශ්න වෙන්නේ මොකද්ද ක්‍රියාපදයකට ඕ වෙනවන සරල වර්තමාන කාලයේදී මෙයා ඒකවචන වෙන්නත් ඕන සරල වර්තමාන කාලයේ ක්‍රියාව කරන එක නෑ ඒකවචන උත්සාහ ක්‍රියාවකට ඒවා තුනක් තියෙනවා මතක තියාගන්න ක්‍රියාපදයකට ඕ වෙනවන s h වෙනවන c h වෙනවන x වෙනවන අපිට අනිවාර්යයෙන්ම es දාන්නම වෙනවා උදාහරණයක් විදිහට දැන් අපිට he go කියලා ලියන්න බෑ goes වෙන්නේ නැහැ අගට s දාන්න බෑ he goes වෙනවා es වෙනවා මේ වගේ she watches වෙනවා she කියනවා නේද එතකොට බලමු මෙතන බහුවචන වෙද්දි මේ subject එක මෙයා subject නේ සබ්ජෙක්ට් එක බහුවචන වෙන්නේ. මෙයා සබ්ජෙක්ට් එක දැන් බහුවචනයි. You, we, they, dogs. මෙයාලගේ ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ විදිහම ලියන්න පුළුවන්. You do ප්‍රශ්නයක් නැහැ. We go ප්‍රශ්නයක් නැහැ. මුකුත් එකතු කරන්න ඕනේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. මේ විදිහටම අපිට ලියාගෙන යන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්න තියෙන්නේ මොකද්ද? ඔයාලට හඳුනගන්න වෙනවා සිංහල වර්තමාන කාලයේදී මෙයා ඒක වචනද කියලා ක්‍රියාව කරන එකේනා සහ verb එක අගට මෙයාලා එනවද කියලා බලන්න ඕන. මේ අකුරු ටික o s h c h x. මේක මුලින්ම බැලුවොත් එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට ලේසි වෙයි ගොඩක් ලේසි වෙයි. මේක කරන්න අපි මේක කරලා තියෙන්නේ ගොඩක් වෙලාවට මගේ ආය මාසෙන් නම් 11 මාස වෙන කම දරුවන්ට මේක කරලා තියෙනවා. අපි බලමු මේකේ ඊළඟ රෝල් එකට අපි දැන් යමු. මේ තමයි රූල් නම්බර් 3. බලන්න අපි දන්නවා රූල් 1 කරා 2 කරා දැන් 3 යන්නේ she he it bird ඔය දන්නවා දැන් මම කියන්න ඕනේ මෙයාලා ඒක වචනයි you we they birds මෙයාලා බහුවචන ඔය දන්නවා fly carry ඔසවගෙන යනවා cry අඬනවා fly කියනවා පියාඹන ඕනේ fl fly එතකොට ඔය දන්නවා මෙයා
ප්‍රශ්නයක් එක්ක මෙයා ඇද්දී මෙහෙම වාදනවා දැන් S දාන්න වේද ES දාන්න වේද කියලා ප්‍රශ්නයක් තියෙනවා මෙයාටත් S දාන්න වේද ES දාන්න වේද කියලා ප්‍රශ්නයක් තියෙනවා මෙයාටත් S දාන්න වේද ES දාන්න වේද ප්‍රශ්නයක් තියෙනවා මේ U එක ගැන අපි පස්සේ කතා කරමු දැන් මේ ඒක වචනේවත් එක්ක තමයි මේ අපිට ගැටලුව තියෙන්නේ දැන් මෙයාලා ඒක වචනයනේ ඒක වචන අපි සිංහලෙන් නම් කියනවා කතු කියලා ඉංග්‍රීසි වලින් කියනවා සබ්ජෙක්ට් එක. ඒක වචන සබ්ජෙක්ට් එක. මෙයා හරි. එතකොට බලමු. She, he, it, bird වගේ දිනයලා ඒක වචන. ඉතින් අපිට y දාදී y අයින් කරලා y දාන්න බෑ. අපිට දාන්න වෙනවා y අයින් කරලා මේකට එකතු කරන්න ඕන IES. IES. බලමු. මොකද වෙන්නේ කියලා. මේකෙදි කියනවා සරල වර්තමාන කාලයේදී ක්‍රියාව කරන පුද්ගලයා සබ්ජෙක්ට් එක ඒක වචන වුණොත් සහ ක්‍රියාපදයේ අගට y යෙදී y වලට පෙර අකුර කන්සොනන්ට් වුණොත් කන්සොනන්ට් කන්සොනන්ට් කියනවා කන්සොනන්ට් කියනවා y වලට පෙර අකුර කන්සොනන්ට් වුණොත් ඒ කියන්නේ මොකද නැද්ද වවල් ඒ කියන්නේ වවල් අකුරක් මේ මේ නම. ඒ කියන්නේ මොකද්ද? වවල් ලෙටර් එකක් මේ මේ නම්. අකුරක් මේ මේ නම්. අකුර නවන අකුරු වවල් අකුරක් නවන වදන වවල් අකුරක් නවන අකුරු වවල් අකුරක් වෙන්නේ නැති අකුරු මොනවද? වදන මොනවද? ඒ E I O U ඔන්න එහෙනම් කන්සොනන්ට් කියන්නේ වවල් ලේසි හිතන වවල් නැති අනිත් අකුරු අකුරු ටිකේ ඉංග්‍රීසි ඕඩි අනිත් අකුරු වල මේ E අකුර E අකුර I අකුර O අකුර සහ U අකුර නැති අනිත් ඔක්කොටම කියනවා කන්සොනන්ට් කියලා එහෙනම් අපි මතක තියාගන්නවා සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වල ඒක වචන වුණොත් එහෙම සබ්ජෙක්ට් එක සහ ක්‍රියාපදයකට Y ඇවිල්ලා එතකොට ඒක වචන වෙන්න ඕන සබ්ජෙක්ට් එකේ. එතකොට තමයි බලන්නේ ක්‍රියාපදයකට y තියෙනවා කියන්නේ. ක්‍රියාපදයකට y ඇවිල්ලා එතකොට බලනවා y වලට කලින් අකුරු මොකද්ද? y වලට කලින් අකුරු කන්සොනන්ට් අකුරක් නම්. එහෙනම් වවල් අකුරක් නෙමේ නම් මොකද වෙන්නේ? y අයින් කරලා ලොක් කරනවා. අයින් කරලා මොකද වෙන්නේ? IES දානවා. y අයින් කරලා IES දානවා. එහෙනම් ක්‍රයිස් එනම් මොකද වෙන්නේ කන්සොනන්ට් දැන් මේකත් බලමු අපි මේ y අකුර තියෙනවා සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් හරි ඊට පස්සේ ඒක වචනයි එතකොට මෙතන මෙතන ඒක වචනයි දැන් මෙතන ඒක වචන වෙද්දි මෙයාලා ඒක වචන වෙද්දි y තියෙනවා හරි y වලට කලින් අකුරත් බලනවා හරි ඒකත් කන්සොනන්ට් ඒ කියන්නේ වවල් අකුරද මේ a e i o u අකුරද නෑ ඒව නැත්තම් හරි y අයින් කරනවා i s දානවා මෙතන මේකත් බලමු ඒක වචනයි ක්‍රියා කරන පුද්ගලයා ක්‍රියාපදයකට y තියෙනවා y අයින් කරනවා ඒක කරනවා IES මෙහෙම ගන්න පුළුවන් උනා bird flies ඔන්න මාක් කියන්න පුරුල්ලා පියාඹනවා flies IES y නැත්නම් he අය කියමු she fly then IES එන්නේ. ඔය දැන් තමයි IES එන්නේ. එහෙනම් he carry ඔහු ඔසවගෙන යනවා. යාගේ බෑග් එක වෙන්න පුළුවන්. He carry. He carries. Okay? He carries. ඊට පස්සේ ඔයාලට මම හිතනවා මේ ටික තේරෙන්න ඇති කියලා. ඊට පස්සේ යනවා මෙතනට. You fly, we fly, they fly, bird fly. You cry, we carry. Sorry, you carry, we carry, they carry, bird carry. ये ना मैं के दिक्कत आ रहा है ना किसी में प्रश्न है मैं बैठने में नहीं रहती हूँ दी महारी मैं मन normal verb बिका बिका ये कर रहा हूँ ना पुलवा हरी ये हमारा बेटा ना किसी में गैटलू आप बैठना है मैं के माता पिता का ना ना ये ना आप इतने गैटलू आ रहे हम वे ले में बहुवचन वर्ण में एक वचन वर्ण तमाई गैटलू आ गए she he it o एक वचन है हम किसी क्रियावक को ना पुद्गले हरी එයාලට තමයි මේක ගැටලුව එන්නේ. එතකොට අපි දන්නවා රූල් දෙකේදී ES දාන උනා. රූල් තුනේදී මොකද උනේ? Y අයින් කරලා IES දාන්න උනා. හරි.
මේකදී තව චුට්ටි ගැටලුවක් තියෙනවා දැන් මෙහෙම දෙයක් ආවොත් එහෙම ප්ලේනවා මෙතන ප්ලේ බලන්න දැන් yi කරන්න පුළුවන්ද කියලා ප්ලේ ෂිප් ප්ලේ ෆුට්බෝල් ඔව් හී ප්ලේ ෆුට්බෝල් සෝ දැන් බලන්න एक रोल्स दिखा रहे हैं ना वो तो सिंपल प्रेजेंट टेंस हरी एका हरी है ना एक वचना है हरी एका था अगर तो वाई है ना एका था अंतिम रोल लेके बाल ना वाई वर्ल्ड ने कालिंग अपुरा कंसा ऑन अंड एक याने वावल लपुराक ने में इधर एक याने वावल लपुराक ने में भी नॉन एक उन आठ अंतिम अपुरा मगाद वावल लपुरा ये मोड़ लोग थे हम बदल कराने वाले नहीं गोल लेके अप्लाई कराने बे मैं मिला बदल कराने अगर तो इससे का गाला ही नहीं ना उन्होंने चलाई है कराते මම හිතනවා මේ පාඩම ලේසි කියලා දෙපාර තුන් පාරම තේරෙන්න නැත්නම් බලන්න ඊට පස්සේ මම මේ පාඩමේ රියැක්ෂන් සමීකරණ 15 ගාන වගේ දීප් දෙනවා ඊට පස්සේ මම මේකේ සෙන්ටෙන්සස් අපි 15ක් විතර හදලා ඉවර වෙලා ඒකේ නෙගටිව් ෆෝම් එක කරන්න පටන් ගන්නවා thank you